ඇත්තරම දැවන්ත ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. දැන් අපි මේ කට්ටිය බැලුව ඇතුළේ ඉන්න අය හැම දෙනාගම තුවාලයි. අර එක්කෙනෙගේ ඇඟිල්ලක් සම්පූර්ණෙම නෑ. හොඳටම ගහලා දැන් මාධ්‍යවේදීන්ටත් ගහලා බරපතල තත්ත්වයක් තියෙන්නේ. උද්ඝෝෂණ කරන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒ අයිතිය අපි පිළිගන්න ඕන, පාලකයෝ පිළිගන්නත් ඕන, බලධාරීන් හැමෝම ඒක පිළිගන්න ඕන. ජනතාව ඉන්නේ ඉතාම ප්‍රකෝපකාරී තත්ත්වයකට පත් වෙලා, තමන්ගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඇද වැටිලා ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. පෝලිං වල ඉන්නවන්නේ නැති නෙමෙයි, තමන්ගේ කර්මාන්ත ඔක්කොම කඩා වැටලා තියෙන්නේ. මේ තෙල් නැති ප්‍රශ්නේ ඇස්සේ විදුලියක් දැවැන්ත විදියට කප්පාදු කරාට පස්සේ මේ ප්‍රශ්නේ ඉතා බරපතලයි. ඉතින් මේ විදියට පහර දීලා මේක නතර කරන්න නම් බෑ. ඉතා පැහැදිලි. මොකද ජනතාවට උද්ඝෝෂණය කරන අයිතියකුත් තියෙනවා, ජනතාව උද්ඝෝෂණය කරනවා. නමුත් ඉතින් මේක අපි හිතනවා මේක ජනතාවටම තමයි විසඳන්න වෙන්නේ, වෙන උත්තරයක් නැහැ. සංවිධානාත්මකව පාරට බැහැලා අරගල කරන්න ඕන. සංවිධානාත්මකව අරගල කරන්න ඕන. සංවිධානාත්මකව අරගලේ විතරයි ජයග්‍රහණ ගේන්නේ. ඒ නිසා අසංවිධානාත්මකව ජනතාවට බහින්න අයිතියක් තියෙන එක අපි පිළිගන්නවා. නමුත් අපි සංවිධානාත්මකව මේ අරගලේ කරලා මේ පාලකයව යවන්න ඕන. එහෙම නැත්නම් යවන්නත් බෑ. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා අපි සංවිධානාත්මකව වගකීමෙන් මේ සටන කරමු, පසර දාන්න ඕනේ. ඉදිරියට ඇවිල්ලා අරගල ඉස්සරහට ගෙනියමු. මේ පහර කෑමට ලක්වෙච්ච සහෝදරු අපි මුණ ගැහුණා දැක්කා. එයාගේ ආවේගය ඇත්තටම සාධාරණයි. සමහරු ඇත්තටම මේ ප්‍රවෘත්ති වලට පෙන්නනකොට දැකලා ඇවිල්ලා තියෙන්නේ. මොකද දවස් 30ම කරන්ට් එක නැහැ. ව්‍යාපාරයක් කරගෙන යන්න විදියක් නැහැ, ජීවත් වෙන්න විදියක් නැහැ, තෙල් ටික ගන්න විදියක් නැහැ, ගෑස් ටික ගන්න විදියක් නැහැ. ඔවුන්ගේ සාධාරණ ආවේගය පිට කරනවා. ඒකෙදි පාලකයන්ගේ උත්තරේ තියෙන්නේ පහර දෙන එක නම් මේ විදිහට මුර්ග විදියට අඩුතරමේ මේ පහර දීම් සමහර ඒවා සිද්ධ වෙලා තියෙන්නේ උදේ 4ට විතර. ගහලා ගහලා එළෙව්වට පස්සේ හොය හොය ගිහිල්ලා ගෙනල්ලා තියෙනවා. සමහර අය වෙන ගමන් ගිහිල්ලා එන ගමන් මේ පහර කෑමට ලක් වෙච්ච අය ඉන්නවා. ඒක අතේ මුකුත් නැතුව තියෙන සාමාන්‍ය පුරවැසියෙකුට නීතිය අතට අරගෙන මෙහෙම පහර දෙන්න බෑ. ඉතින් ඒක නිසා ඉතාම පැහැදිලි පාලකයන් විශේෂයෙන්ම මේ රාජපක්ෂ පාලනය උත්තර හොයන්නේ මේ විදියට නම් මම හිතන්නේ ජනතාවගෙත් උත්තර දීම මීට වඩා බරපතල වෙයි. ඒතා ඉතාම පැහැදිලිව දැන් අපි පොලිසිය නිලධාරීන්ගෙන් ඉල්ලා හිටියේ වහාම එයාගේ නීතිය හමුවට කැඳවන්න කියලා. නීතිය ඉදිරිපත් කරන්න කියලා. විශේෂයෙන්ම අඩුතරමේ වුණට ඔවුන්ගේ සිද්ධිය වෙනුවෙන් නීතිවේදීන්ට හරි කරුණු කියන අවස්ථාවක් දැන් ඕන. මේ ඔවුන්ගේ සාධාරණත්වය වෙනුවෙන් තාම ආහාර වේලක්වත් නැති අය ඉන්නෝ, වතුර ටිකක්වත් නැති අය ඉන්නෝ, තුවාල වෙච්ච අය ඉන්නෝ. එක පිරිසක් ගෙනහිලා තියෙනවා මේ වෙනකොට JMO ට ප්‍රොඩියුස් කරන්න. නමුත් මෙතනින් නෙමෙයි මේ සිද්ධියට උත්තර හොයන්න ඕන. සංවිධානාත්මකව නායකත්වයක් ඇතුව, පෙළගැස්මක් ඇතුව ඔවුන්ගේ සාධාරණ ආවේගයන් පිට කරන්න ඕන කියලා අපි හිතන්නේ. ඒ අරගලයේ සාධාරණයි, අරගලයට නායකත්වය ඕන. සංවිධානාත්මක නායකත්වයක් අවශ්‍යයි. හුදකලා අරගල වලින් පරාජයන් වෙනව විතරක් නෙමෙයි, වෙනත් අයට ප්‍රකෝප කරන්න කැමති අයට, මේවා වෙන විදියට පාවිච්චි කරන්න කැමති අයට ඒ යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ අත්දැකීමත් අපි අත්දැකීමක් හැටියට කරගන්න ඕන කියලා තියෙනවා. ඒක අත්දැකීමක් කරගෙන මේ ආවේගය සංවිධානාත්මකව මෙහෙවමු, නායකත්වය දෙමු, මේ දුෂ්ට පාලනය, ජනපීඩක පාලනය ගෙදර යවමු කියන එක තමයි අපිට ජනතාවට කියන්න තියෙන්නේ.